හරි. එකොළොස්වෙනි පාඩම ශේෂ පිරික්සුම බොහෝම පුංචිම පුංචි පාඩමක්. අද මේක ෂණික අපිට ඉවර කරන්න පුළුවන් පොඩි වෙලාවක් ඇතුළත. හරි. තමයි. ඔන්න යාළුවෝ ටිකක් ඔයා දිහා බලාගෙන ඉන්නවා. වෙනද වගේමයි හැම පාඩමකම යාළුවෝ එක එක කට්ටිය ඔයා දිහා බලාගෙන ඉන්නවා. නේද? පොඩි වෙලාවක් ඇතුළත මේ පාඩම ඉවර කරන්න මේ යාළුවෝ ටික වාඩු උදව් වෙයි. ශේෂ පරීක්ෂම ටැග් ගල දාගන්න පුතේ මාතෘකාව ශේෂ පරීක්ෂම 11 වෙනි පාඩම. තව එක පාඩමයි ඉතුරුයි අපිට. ඉතුරු වෙන්නේ 10 වසරට. හරිද? සම්පූර්ණ එතකොට 10 වසර සිලබස් එකම ඉවරයි. ඒ පාඩම කතා කරාම. Right. पड़ी फ्रेश गति गवर्नमेंट ऑफिसर्स राज्य सेवकियों वगे मेया निरूपण बहुम स्लो बहुम हिमिंग ලියාගන් තරලකුණක් දාලා ලෙජරේ ඇති ගිනුම් සියල්ලම තුලණය කළ පසු එම ශේෂ හරට හා බැරට ලෙස ඇතුළත් කරන ලේඛනය ශේෂ පිරික්සුම නම් වේ. රයිට්. මෙන්න හර මෙන්න බැර. රයිට්. ලියාගන්න පුතේ තරලකුණක් දාලා තරලකුණක් දාලා ලියාගන්න. ලෙජරේ ඇති ගිනුම් සියල්ලම තුලණය කළ පසු එම ශේෂ හරට හා බැරට ලෙස ඇතුළත් කරන ලේඛනය ශේෂ පරීක්ෂම නම් වේ. පොඩි පාඩමක් ඇද චුට්ටකින් ඉවරයි. කට්ටියගේ මැසේජ් එනවා හොගාල. හරි. ඉක්මන් ලියා ගන්න. මේ පාඩම් කරගෙන මේ විභාගෙදී අහන්න පුළුවන් නා ශේෂ පිරික්සුම යනු කුමක්ද කියලා ලකුණකට හෝ ලකුණු දෙකකට අහන්න පුළුවන්. ලෙජරේ ඇති ගිනුම් සියල්ලම තුලණය කරාට පස්සේ. ඒතර ලෙජරේ කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ව්‍යාපාරයක ගිනුම් සියල්ලම තියෙන තැන තමයි පුතේ ලෙජරේ. ලෙජරය එක පොතක් වෙන්න පුළුවන්, pen drive එකක්, PC එකක් මොකක් කර වෙන්න පුළුවන්. ගිනුම් සියල්ලම තියෙන තැන. ඒතර එහෙම ගිනුම් සියල්ලම තියෙන තැන ඒ තියෙන ගිනුම් සියල්ලම තුලණය කළාට පස්සේ ශේෂය පාගේ ඊගේ කියලා එනවනේ. ඔන්න ශේෂය පාගේ ඊගේ එන ඒ ශේෂ ටික ශේෂය ඊගේ එන ටික හර පැත්තට හර ඒවා බැර පැත්තට බැර ඒවා දාලා ලේඛනයක් පිළිල කරනකොට අපි කියනවා ශේෂ පිරික්සුම කියලා. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා ට්‍රයල් බැලන්ස් කියලා. ට්‍රයල් බැලන්ස් TB කියලා කියනවා TB. TB කියලා කියනවා. අපි අන් ඉස්සරහට හරිනේ ලියාගෙන ඉවරයිනේ. හරි. රයිට්. ශේෂ පිරික්සුමේ ආකෘතිය මේක පොතේ දාගන්න පොතට. මේක පොතට දාගන්න කඩේරි දදා මේ විදියට කතර ටිකක් දාලා මේ ආකෘතිය දාගන්න ශේෂ පිරික්සුමේ ආකෘතිය. ශේෂ පිරික්සුමේ ආකෘතිය. शेष परीक्षु में आकृति मेघ पुत्र दागिन इवर मट मेसेज सर इवर अदला मैं अत एंगल दिन हाथ रही है මේ සතාගේ ඔය ගමම හදන ගමම එවන්න බාන මේ සතාට කියන නම මොකද්ද කියලා මම හිතන ලෝකේ ඉන්න හිමින්ම වැඩ කරන සත්වය නේද මේ ඒ කාරණා නම් මතකයි දැන් මන්නම් මතක නැහැ කොබන් දන්න කෙනෙක් ඉන්නවද දැන් ඒ කතාවේ නම කියන්න එපා
කතාවේ මේ හාදයා කැරක්ටර් එකේ රෝල් එකේ නම කියන්න එපා. සතාගේ නම කවුද දන්න කෙනෙක් ඉන්නවද? ආ සෑහෙන කට්ටිය දන්නවා මේකේ. නේ? ස්ලෝත් කියලා කියන්නේ සර්. ස්ලෝත්. කොලා. කොලා කියලා උත්තරේ උත්තර දෙනවා. දැන් ඔක හදන ගමන් මට මේ උත්තර දෙන්න. ඉස්සලා විශේෂ පරීක්ෂම හදන ගමන් වැඩේ කරන්න. හදල ඉවරලා මට මැසේජ් එකක් එවන්න ඉවරයි කියලා. මේ එතකන් කතා කරන්නේ ඔයගොල්ලෝ නිදිමත යන්නත් එක්ක දැන් වෙලාව 11ට කාලයි 11ට 10ට කිට්ටුයි. සර් මේ කාටුන් එකේ නම මොකද්ද කියලා අහලා දෙන කෙනෙක් මේකේ නම තමයි සූටෝපියා. සූටෝපියා is a double loop topia. සූටෝපියා. කොලා නෙමෙයි කියලා කෙනෙක් කියලා දෙනවා. කොලා. ස්ලොත් ස්ලොත්. හරි. මේක ඇඳ ගන්නකෝ අපි නිකන් හොයලා බලමු. शेष परीक्षुम एंडगान ट्रायल बैलेंस के लिए इंग्लिश वाली कीनो आकृति एंडगान ना पड़ी वाला मे पाठ हो रहा बहुम पड़ी देखती सर किया कनका मम ना काट मुकुद बेरदूने मटाई එඳගන්න ගමන් ඔය කතා කරන්න chat එකේ කමක් නැහැ ඔයාලා නිදිමත යන්නත් එක කමක් නැහැ chat එකේද කියලා message දැම්මට ඉවරලා තිනු ළමයි දෙන්නේ තුන්දෙනයි මාත් එහිමයි සර් කියලා හතර දෙනෙක් ඉවරයි पाए हया की बड़े लाते हैं ना पताई सर दहाये दहाये वसरे मुकुट वैदे नोकर पुला में एक टे ओल्वेल कराने करला इना में आप दागा ना पुलवान द में वसरे मैं के उत्तरे माँ देन ना मगे जीवित कताव पाद करेंगे निकोलावे ने कांटी का इंटर को මණි වර කරපුතේ කටුවට මේක දාගන්න මේක ශේෂ පරීක්ෂම මේ මේ කතර දදා ඩොට්ස් දදා මේක කම්ප්ලීට් කරගන්න තියෙනවා කොබන් තව වෙලාව ඕනේ කියන කට්ටිය කෙනෙක් දා දෙන ටාන ටනා ටාන ටනා ටාන ටනානා අපි ඉන්නවා इवरा 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 सर आ लाइक ए में मटर में इधर वे कहाँ देना इन्हें शाओ प्रश्न के उत्तरे में लाइसन ने का दी पुसर लाइक हरे ऐसे काले रन्ना समान है नहीं वे काले रन्ना टा वड़ा वाटी ना ठाना ठाना राइट हरे उड़बिंबाले අපිට මේ අපුරු සර් ගැන කිව්වේ ගාමිණී ඔෆිසර් කවුරු වුණත්
very last one. Thank you. Right. හරි ඉක්මන් ලියා ගන්න ළමයි මේකත් ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන ඉවරයි කියලා ලස්සනට නෝට්ස් පිළිවෙලට තියාගන්න මම නැවත මතක් කරනවා තව සති 3ක් හෝ 4ක් ඇතුළත ඔයාලට exam එකක් ලැබෙනවා සම්පූර්ණ 10 වසර සිලබස් එකෙන් සම්පූර්ණ 10 වසර සිලබස් එකෙන් exam එකක් ලැබෙනවා ගොඩක් දුරට ඒක MCQ paper එකක් වෙන්න පුළුවන් ප්‍රශ්න 40ක ගොඩක් දුරට ප්‍රශ්න 40ක paper එකක් වෙන්න පුළුවන් ඒකේ වැඩිම ලකුණු ගන්න 10 දිනාව මම පොඩි වීඩියෝ එකක් වගේ එකක් බලමු හදන්න ඒක හදලා सोशल मीडिया बलम दक्ष दोरण तोरला बलम तरंग निर्माण तरंग निर्माण दिन इन बलम उत्साह यूट्यूब सामान्य सी प्रमाण नहीं එතකොට මේව මුකුත් මේ බූස් ගහලා මේ ප්‍රචාරය කරලා මුකුත් නෙමෙයි අපේම ළමයි තමයි ඔක බලන්නේ. එතකොට පන්තිය සාමාන්‍ය ළමයි 100ක් විතර ප්‍රමාණයක් එනකොට සම්පූර්ණ ළමයි 250ක් විතර දැන් ගෲප් වල නම් ඉන්න ළමයි 500කට ඉක්මවා ඉන්නවා. හරිද? සෝ සම්බන්ධන කට්ටිය රැක්ක බලමු අපි. මුල් 10 දෙනා අතර එනවා කියලා කියන්නේ ඉතින් හොඳ තරගයක්. अरे कोबान ताम में क्या लिया गया ना काटती है कोबान में क्या ताम लिया गया ना काटती है बताइए अरे उधर शेष परीक्षण में का हारती हीरो है बैराती हीरो है अनिवार्य समान वेन्ना ओनी एक अनिवार्य दिया हर दे आप ही हरिये टक गिनुंगा तक करना वाला आप ही हरिये टक गिनुंगा वाला हर पैंत्रे बैर අනිවාර්යයෙන්ම පුතේ ශේෂ පිරික්සුමක් සමාන වෙන්නම ඕනේ. හරිද? හැබැයි ශේෂ පිරික්සුමක් සමාන වූ පලියට අපිට කියන්න බෑ සම්පූර්ණ ගිනුම් කරන්නේ අපි හරියට කරලා තිනවා කියලා. ඕව ඇතුලේ පොඩි පොඩි කෙඳි තියෙන්න පුළුවන්. පොඩි පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි මෙතන අපි කියන්නේ ශේෂ පිරික්සුමක හරහා බැර తీරු සමාන වීමෙන් අදහස් වන්නේ සමස්ත ගිනුම් කරණයම නිවැරදි බව නොවේයි අංක ගණිතමය නිවැරදි බව පමණයි. අපි නැත්තම් කියනවා සංඛ්‍යාත්මක නිවැරදි බව. ඒ කියන්නේ अंक टीका दाला दिनो हरी इलाकम टीका दाला दिनो संख्या टीका दाला दिनो हरी की ने कवितर अभी मेतेंदी किया ने हरी देंग उन्ने ए पाड़ में इच्चरा इकने गान दी ने हरी ए पाड़ में इच्चरा इकने गान दी ने देंग अभी गाना करेगे ने कता करमु गाना करेगे ने कता करमु कोहो मदे मेके वैडे वेंदी केला रूल पहालवकट शेष परीक्षुमा केंदगम शेष परीक्षुमा केंदगम देखा सुना है अपने पाए हैं अपने पटाई हमें दाए एक बार दाए दाते हैं दाते पहालव नहीं रूल दाएगा ना देगा ना बुद्धि रूल दाएगा कहीं देखा है सुना है अपने पाए हैं अपने पटाई हमें दाए दोला दोला क्या ना रूल दोला क्या ना रूल दोलाहाट शेष अंतिम चुट्ट चुट्ट विस्तर රූල් 12කට ශේෂ පිරික්සුමක් ඇඳ ගන්න කියලා මම කිව්වා විස්තරය හරබර රයිට් දැන් අපි ගිනුම් ටිකක් දාගෙන දාගෙන යන් සාමාන්‍ය ව්‍යාපාරික තියෙන ගිනුම් තමයි විකුණුම් කියලා ගිනුමක් වෙනවා විකුණුම් ගැනුම් කියලා ගිනුම් වෙනවා ඊට පස්සේ අපි දාමු ගොඩනැගිලි
ගොඩනැගිලි යන්ත්‍ර ණය ගැතියෝ ගිනුම් වෙනවා ණය හිමියෝ ගිනුම් වෙනවා මේ මේවා පාඩ පාඩ ලියා ගන්න පුතේ ඊට පස්සේ විදුලි ගාස්තු ඊට පස්සේ අපි දාමු කුලී ආදායම් right මේකට නම් ගිනුම නැතුණක් කම නැහැ කොහොමත් ගිනුම් තමයි ඔය හැම එකම ඊට පස්සේ අපි දාමු දැන් කියලා ඉවර 1 2 3 4 5 6 7 8 තව දෙකක් අපි දාගමු බැංකු ණයක් අරගෙන කියමු බැංකු ණය අන්තිම එක ප්‍රාග්ධනය දාමු ප්‍රාග් ධනය ඔන්න අපි ගිනුම් 10ක් අපි දාගත්තා ගිනුම් 10 දාගෙන එකතු කිරීමේ රූල් ඇඳ ගන්න මෙන්න මේ ආකාරයට එකතු කිරීමේ රූල් ඇඳ ගන්න බොහොම කෙටියෙන් සරලව ශේෂ පිරික්සුමක් තමයි මේ කියලා දෙන්නේ හරිද දැන් ඕගොල්ලෝ පැන්සල් අතර ගන්න පැන්සල් අතර ගන්න පුතේ පැන්සල් අතර අරගෙන මේ හැම ගිනුමක්ම ඉස්සරහින් මේ හැම ගිනුමක්ම ඉස්සරහින් හරි පස්සෙන් හරි කොහෙන් හරි දාගන්න මේ ගිනුම අයත්වන කාණ්ඩය මොකද්ද කියලා දැන් උදාහරණයක් විදිහට විකුරුම් කියලා කියන්නේ මොන ගිනුම්ද ආදායම් ආදායම් ගිනුම් ගැනුම් කියලා කියන්නේ වත්කම් ගිනුම් අන්න ඒ විදිහට පහළට පහළට දාගන්න පුතේ ගොඩනැගිලි කියලා කියන්නේ වත්කම් ගිනුම යන්ත්‍ර කියන්නේ වත්කම් ගිනුම ණය ගැතිව කියන්නේ වත්කම් ගිනුම ණය හිමියෝ කියන්නේ වගකීම් අන්න ඒ විදිහට විදුලි ගාස්තු කියන්නේ වියදම් කුලී කියන්නේ ආදායම් බැංකු ණය කියන්නේ වගකීම් ප්‍රාග්ධනය කියන්නේ හිමික මෙන්න මේ විදිහට රටගලා දාගෙන දාගෙන යන්න වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන ಜಾති පහට අදාළ දේවල් තමයි මේ අපි දාගෙන 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 යන්නේ මේ අන්තිම ටික හොඳම ටික කියන්නේ ආ ගන්න නිදි මතේ කොම්ලෝ කියලා දාලා තියෙනවා කෙනෙක් නිදි මත ඉවසන් ඉන්න කොල්ලෝ තාජුට්ටයි සර් දෙන එක්සෑම් පේපර් එකේ ස්ට්‍රක්චර් කියනවා MCQ ප්‍රශ්න 40ක් ගොඩක් දුර ලැබෙයි MCQ ප්‍රශ්න 40ක් ප්‍රශ්න 40යි ඒවට අදාළ වර්ණ 40ක් හම්බ වෙනවා වර්ණ 40ක් හම්බ වෙනවා රයිට් හරිනේ දැන් කොබන් තාම ලියාගෙන ලියන කට්ටිය කොබන් නෑ MCQ එකක් දෙන්නේ MCQ පේපර් එකක් දෙන්නේ සෙකන්ඩ් පේපර් එකක් දෙන්නේ MCQ පේපර් MCQ එකක් දෙන්නේ සෙකන්ඩ් පේපර්ස් අපි කතා කරමු ඊළඟ අවුරුද්දේ මුල 2022 මුල කතා කරමු MCQ එකක් විතරක් දැන්න දෙන්න රයිට් කොබන් මේක තාම ලියාගන්න කට්ටිය අත උස්සන්න යක්ක පුතුන් යක්ක දූලා ටික අත උස්සන්න බලන්න තාම ලියාගන්න කට්ටිය හරි කවුරුත් නෑ නේ හැමෝම ලියාගෙන ඉවරයි දැන් සෙජ්ජක් කරන මොකද්ද රයිට් ඉවරයි රයිට් දැන් ඔයා හොඳටම දන්නවා ඔයා හොඳටම දන්නවා පුතේ හර වෙන ගිනුම් මොනවද හර වෙන ගිනුම් මොනවද කියලා දන්නවා මැසේජ් කරන්න බලන්න හර වෙන ගිනුම් වර්ග මොනවද අර ගිනුම් වර්ග පහක් තියෙනවා වත්කම් වග්ගේ මිමිකම් ආදායම් වියදම් කියන ඕකෙන් හර වෙන ගිනුම් මොනවද කියන්න බලන්න හර වෙන ගිනුම් මොනවද ඔව් මැසේජ් එනවා ඔව් එනෝෂ අපිට උත්තර දෙනවා හරියට වියදම් වත්කම් සියත් අපිට හරි උත්තරය ලබා දෙනවා අශාන් උත්තරය ලබා දෙනවා හේසාන්ති ලබා දෙනවා රයිට් කට්ටි හරි
හරවන ගිනුම් වර්ග දෙකයි පොතේ තියෙන්නේ මොකක්ද වක්කම් ගිනුම් හා වියදම් ගිනුම් දැන් ඔයගොල්ලෝ මතකයි මුල ඒවා බැර වෙන ගිනුම් එහෙනම් අනිත් තුනනේ මොනවද කිමිකම් වදකීම් හා ආදාය ඕනේ පුතේ ඔන්න ඔය තමයි බැර වෙන ගිනුම් එහෙනම් බොහොම කල්පනාවෙන් විකුණුම් විකුණුම් කියන එක බැර නිසා එයා ඉන්නවන අනිවාර්යෙන් මොන පැත්තරද බැර පැත්තර අපි නිකන් වටිනාකමක් දාමු ලක්ෂයක් ගැනුම් කියන්නේ වත්කමක් එහෙනම් එයාව දාන හර පැත්තර 5000 ගොඩනැගිලිත් අපි දාමු ලක්ෂ දෙකක් විතර ලක්ෂ දෙකට ගොඩනැගිලි නෑ නිකන් අපි හිතමු 50000ක් ණය ගැතියොත් හරට දාගන්න 30000ක් විතර මම දාන වටිනාකමම දාන්න ප්‍රශ්නයක් නෑ පොඩි පාඩම මේ පාඩමේ ඊළඟ කොටස තමයි 12 වෙනි පාඩම තියෙන්නේ වැරදි නිවැරදි කිරීම. එතකොට අපි කතා කරනවා මේ පාඩමේ කොහොමද ඒකට ලින්ක් එකක් ඇති වෙන්නේ කියලා. කොහොමද සම්බන්ධතාවයක් ඇති වෙන්නේ කියලා. රයිට්. මෙන්න මේ ටික කම්ප්ලීට් කරගන්න. මෙන්න මේකත් මේකත් වෙනම ලියලා කොටු කරලා තියාගන්න. මෙන්න මේ නිල් පාඩම මම පාඩ කරන්නේ. මේකත් වෙනමම ලියලා තියාගන්න පැත්තකින් ආ. හර වෙන ගිනුම් බැර වෙන ගිනුම්. රයිට්. ඔන්න විශේෂ පිරික්සුම කතා කරලා ඉවරයි මෙච්චරයි දින පොඩි සරල සිද්ධාන්තයක් තියෙන්නේ මේකේ හරිද ඔයා මේක දැනගන්න ඕනේ මොකක් කරේ ගිනුමක නමක් දුන්නොත් ඒ ගිනුම වත්කමක්ද වගකීමක්ද හිමිකමක්ද ආදායමක්ද වියදමක්ද කියලා හඳුනා ගැනීම හැකියාව ආට තියෙනවා එහෙම හැකියාව තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ ගිනුම හරපැත්තට එන ගිනුමක්ද බැරපැත්තට එන ගිනුමක්ද කියලා තීරණය කළා ශේෂ පිරික්සුම හදන්න විභාගෙදී ඔයාට කෙලින්ම අහන්නේ නැහැ ශේෂ පිරික්සුමක් හදන්න කියලා ඔගේ MCQ එකට හෝ නැත්නම් පොඩි ඉස්තනක් පෙරවීමට හෝ පුංචි දෙයකට විතරයි අහන්නේ සම්පූර්ණ අර බැංකු සැසු දුම් මූල්‍ය ප්‍රකාශන නිෂ්පාදන ගිණුම් මුදල් පොත ගැනුම් ජර්නල් වගේ ගෙඩි පිටින් අහන ප්‍රශ්නයක් නෑ මේකේ මේකේ අහන්නේ ඔයාට අවබෝධය තියනවද කියන එක විතරයි විකුණුම් ගිණුම මොන ගිණුමක්ද ඒක හරිද බැරද යන්ත්‍ර ගිණුම මොන ගිණුමක්ද ඒක හරිද බැරද නේ ඔන්න ඔයගේ කාරණා ටික මෙච්චරයි පුතේ ශේෂ පිරික්සුමට තියෙන්නේ මෙච්චරයි ශේෂ පරීක්ෂ මාදි බොහොම පුංචි සරල පාඩමක් මේ මේකේ ළමයි පොඩි වැරද්දක් වුණා මේ හර කියන එක දාලා දෙනවා කුලියාදායම් බැර වෙන්නේ කුලියාදායම් බැර වෙන්න ඕනේ හරිද කුලියාදායම් මේකේ තිබ්බේ 10000ක් නේද කුලියාදායම් 10000 බැරට දාගන්න කවුද අපිට එක කිව්වේ කවුද thank you ආ එකින් දරුවා 10000ක් එන්නෝනේ බැරපැත්තට එතකොට මෙතන දාගන්න 165000 ප්‍රාග්ධනේ දාගන්න පුතේ 165000 කුලියාදායම් බැරට දාගන්න හොඳයි යා එහම අවධානයෙන් ඉන්න ඕනේ යම් යම් පොඩි පොඩි මිස්ටේක් වෙන්න පුළුවන් ආ හරි අනිත් ඒවා ටික හරි හරි ඔච්චර තමයි ශේෂ පරීක්ෂුමේ කතා කරන්න තියෙන්නේ